උදේ පාන්දරම පෙන්වන්න හිතුවේ කෞතුකාගාරයක්. කෞතුකාගාරයක් වුණා මේක කෞතුකාගාරයක් නෙමෙයි ඇත්තටම කියනවනේ නිවසක්. කොහෙද මේක තියෙන්නේ? ඔන්න අපි හොයන් ගියා. පෘතුගාලයේ කෞතුකාගාරයෙන් පස්සේ ඕන්න ලෝකය කියන්න හදන්නේ ලංකාවේ කෞතුකාගාරයක් ගැන. මේ මාතර වැලිගම වැලිහිඳ ප්‍රදේශයේ තියෙන උඳුල සඳගලුම් මහතාගේ නිවස. නිවස කිව්වට මේ නිවසට කෞතුකාගාරය කිව්වොත් තමයි හරියටම හරි. ඒයි දන්නවද? බලන්නකො ටිකක්. මේ උඳුල සඳගලුම් මහත්තයා අවුරුදු 22ක් තිස්සේ එක්රැස් කරපු පෞරාණික භාණ්ඩ. ලංකාවේ විවිධ යුගවලට අයත් පෞරාණික භාණ්ඩ විශාල ප්‍රමාණයක එකතුවක් උඳුල මහත්තයාගේ නිවසේ තියෙනවා. මේ බලන්නකෝ. ලංකාවේ අතීතයේ රන් කර්මාන්තය සඳහා භාවිතා කරපු උපකරණ තමයි මේ. එතකොට තවත් විවිධ කර්මාන්තවලට භාවිතා කරපු උපකරණ මෙතන තියෙනවා. පුස්තක සඳහා තමයි මම මේක යොදාගෙන තියෙන්නේ. මේ සමහර පුස්තක උපදේශය වගේ ඉතිහාසයක් තියෙනවා. එතකොට පුස්කොළ පොත්, පැරණි ගෘහස්ථ උපකරණ, අවියායුධ, පොත්පත්, පෑන් වර්ග වගේ විවිධ වූ ඉතාම පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ දේවල් උඳුල මහත්තයාගේ මේ කෞතුකාගාරේ තියෙනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි කාසි කෞතුකාගාරය. ආගන්නක උඳුල මහත්තයාගෙන්ම කාසි කෞතුකාගාරය පිළිබඳව කෙටි විස්තරයක්. මෙහි පාලන ලංකාවේ පාලන යුග සියල්ලෙහිම පැරණි කාසි සහ නූතන සමුරු කාසි මහා භාණ්ඩාගාරයේ කාසි ඇතුළත් වෙනවා. ලංකාවේ සියලුම යුගවලට අයත් ඉතාම දුර්ලභ වර්ගයේ කාසි එකතුවක් තමයි ඉතින් මේ විදිහට උඳුල මහත්තයා එකතු කරගෙන සංරක්ෂණය කරගෙන කෞතුකාගාරයක් විදිහට පවත්වාගෙන යන්නේ. ලෝකයා ඉතින් කිව්වනේ මේක කෞතුකාගාරයක් කියලා. පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක් විදිහට සේවය කරන උඳුල මහත්තයා පහුගිය කොරෝනා වසංගතයේ පැමිණි කාලයේ ගෙදරට වෙලා ඉන්න අතරේ තමයි මේ විදිහට යා එකතු කරගෙන තියෙන පෞරාණික භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න කෞතුකාගාරයක් නිර්මාණය කරලා ඒක ජනතාවට බලන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන්නේ. පෞරාණික භාණ්ඩ එකතුවක් දැනට ඒක රාශි කරගෙන තියෙනවා. මගේ විනෝදාංශය සඳහා රැස් කරගත්ත බඩු භාණ්ඩ තොගයක් මගේ කෞතුකාගාරය බලලා දැනුම ආ විනෝදේ අරගෙන ඕනම කෙනෙකුට නොමිලේ අවස්ථාව උනත් දෙන්න මගේ පරමාර්ථයක් තියෙනවා. දේශීය විදේශීය ඕනම කෙනෙකුට බත් භාණ්ඩයක් යම්කිසි වූ මාරුවක් හෝ පරිත්‍යාගයක් හරි කරනවා නම් ඒ ඉතිහාසය දන්න ඉතිහාසය මට කියන්න. ඉතින් උඳුල මහත්තයා කිව්ව වගේම කාට හරි මේ කෞතුකාගාරය නරඹන්න අවශ්‍ය නම් උඳුල මහත්තයාගේ දුරකථන අංකය පේන්න තියෙනවොන්න. එයාට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන බලන්න යන්න පුළුවන්. හැබැයි ඉතින් ඕන් ගියා වගේ නෙවෙයි, අවුරුදු 22ක් තිස්සේ මහන්සියෙන් අමාරුවෙන් උඳුල මහත්තයා එකතු කරගත්ත දේවල් වලට හානියක් එහෙම කරනවා නෙවෙයි හොඳේ. හොරකම් කරන්න හදන්නත් එපා හරියේ. මේවා බලලා අපේ අතීතයේ දේවල් ගැන දැනුම එකතු කරගන්න. අපේ වැලිගම ඉන්න මහේෂ් මල්ලි තමයි ලෝකයට මේ කෞතුකාගාරය ගැන විස්තර කිව්වේ.